අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන පුවත් විකාශයයි මේ මම රක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල මැතිවරණ ප්‍රචාරණ කටයුතු ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් නිකිණිපුර පසොලස්වක පොහෝ දිනය අදයි මෙවර සියත අමාවැස්ස පෝදා සජීවි විකාශය මුල් ඒරියාව ශ්‍රී අබිනවාරාම විහාරස්ථානයේ සිට महानुवर ऐतिहासिक श्री दलदा मालिगावे अवसन रंदोली पेरहर अदरात्रि वीदी संचारय केरे सजीव विकाशय सियत टीवी ओस्से अद रात्रि 10:30 सिट प्रथमेन देशीय पुवात इदिरी महामेतिवरणेट अदाल प्रचारण कटयुतु ई मध्यम रात्रियेन अवसन वुना ඉදිරි මහමෙතිවරණයට අදාළ සියලු ප්‍රචාරක කටයුතු ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් කෙරුණා. ඒ අනුව කිසිදු ආකාරයේ ප්‍රචාරක රැස්වීම පැවැත්වීම, වතු රැස්වීම හෝ නිවාස තුල රැස්වීම පැවැත්වීම, ඡන්ද ආයෝජන කිරීම සඳහා ගෙයින් ගෙට යාම, අත්පත්‍රිකා බෙදා දීම, නිවේදිත ශාඛා කාර්යාලවල ප්‍රචාරණ පෝරු ප්‍රදර්ශනය කිරීම, පෝස්ටර්, දැන්වීම, බැනර් ප්‍රදර්ශනය කිරීම ආදී කිසිදු මෙතිවරණ ප්‍රචාරක ක්‍රියාවක නිරත වීමෙන් වැළකී සිටිය යුතු බවයි මෙතිවරණ කොමිසම සඳහන් කළේ. එමෙන්ම මෙතිවරණය පැවැත්වෙන අගෝස්තු මාස 5 වන දක්වා කාලය නිහඬ කාල සීමාවක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර එම නිහඬ කාලය තුල මැතිවරණ නීතියන් උල්ලංඝනය කරන ඕනෑම පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට එරෙහිව අවශ්‍ය පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයා සියලුම පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ නිකිණිපුර පසළොස්වක පොහෝ දිනය අදයි. ඒ නිමිත්තෙන් පැවැත්වෙන සියත අමාවැස්ස පෝතා සජීව විකාශය අද දිනේ පුරා අප ඔබ වෙත ගෙනින්නේ මුල් ඒරියාව ශ්‍රී අබිනවාරාම විහාරස්ථානයේ සිටයි. සම්බුද්ධ ශාසනයේ සුරක්ෂිත භාවය උදෙසා වැදගත් පියවරකට යොමු වූ සුපින්වර දිනයක් ලෙස නිකිණිපුර පසළොස්වක පොහෝ දිනය ලෝකවාසී බෞද්ධ ජනතාවට වැදගත් වෙනවා. ශාසනික ප්‍රතිපත්තිවලට අනුව භික්ෂුන් වහන්සේ පසුවස් එළඹෙන්නේ නිකිණි පොහෝ දිනේ බව සඳහන්. කටින චීවරයක් ලබා ගැනීමට අයිති ඇත්තේ පෙරවස් විසූ මහා පවාරණයන් පවාරණය කරන ලද භික්ෂුන් වහන්සේට පමණක් බව ශාසනික ඉතිහාසයේ සඳහන්. मेतर सियत अमावस बोधा सजीव विकाशे अद दिने पुरा मुल्लेरियाव श्री अभिनवाराम विहारस्थाने केंद्र करगनिमीन पेवत्वनवा सियत अमावस बोधा सजीव विकाशे अद अलुयम पहाई पनस पहाट आरंभ वुने उवेसी उवेसियान सिल समाधन करवीम पूज्य एल्वल बुद्ध सिरी हिमी सह पूज्य कदिरगोड पन्यानंद हिमी विसीन सिदु किरी में अनतुर्वाई बुद्धं सरनं गच्छामि බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි වේ ධම්මලෝක හිමි විසින් තංගල්ල කාල්ටන් නිවසේ පැවති 200 වන අමාත්‍යම් සිසිලස ධර්මදේශනාව උදැසන 8 සිට 9 දක්වා විකාශය කෙරුණු අතර එම අවස්ථාවට දේශපාලකින් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා අනුතුරු පැවැත්ුණේ සිත් පහන් වේවා ධර්මදේශනාවයි අනුතුරු පැවතියේ ධර්ම කතිකාව සඳහා වැඩම කරනු ලැබුවේ පූජ්‍ය දොරටුවේ ඥානරතන හිමි පූජ්‍ය බලපිටියේ සිරිසීවලි හිමි සහ පූජ්‍ය දියතලාවේ පියදස්සි හිමි දහවල් සම්බුද්ධ පූජාව සඳහා වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයේ ජේෂ්ඨ උපදේශක ප්‍රියන්ත කාර්යපිරු මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකින් එක්ව සිටියා අද දවස පුරා සදහවත් ඔබ වෙනුවෙන් ධර්ම දේශනා කාව්‍යමය ධර්ම දේශනා සහ කෙටි ධර්ම දේශනා ඇතුළු ආගමික වැඩසටහන් රැසක් සූදානම් කර තිබෙනවා. මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගලයේ අවසන් රන්දෝලි මහා පෙරහර අද රාත්‍රියේ වීදි සංචාරය කිරීමට නියමිතයි. ඒ අද රාත්‍රියේ 7:15ට යෙදෙන සුබ මොහොතින්. ऐतिहासिक महानुवर श्री दलदा मालिगावे वार्षिक एसल पेरहर मंगल्य मेवर आरंभ वूये पसुगे जूली विसिपस वनदा पलमु कुमल पेरहर वीदि संचारे किरीमेन अनतुरुवाई चारित्रानुकूल पेरहर पहाक्लिस वीदि संचारे कल कुमल पेरहरीन अनतुरुव जूली तीस वनदा पलमु रंदोली पेरहर आरंभ वू अतर सिव्वेनी रंदोली पेरहर ये रात्रिये वीदि संचारे केरुना
ශ්‍රී දළදා කරඬුව වැඩම කරවීම ඉන්දිරාජා හස්තිරාජයා විසින් සිදු කළ අතර දෑල ඇතුන් ලෙස ගමන් කළේ මියන් රාජා සහ බුරුම රාජා යන හස්තිරාජයින් දෙදෙනායි. මේ අතර අද පස්වරු 7:15ට දෙන සුබ මොහොතින් දක්ෂිණ දිශාභිමුඛව ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රධාන වාහල් කඩින් පිටත්වන අවසන් රන්දෝලි මහා පෙරහැර දළදා වීදිය යටිනුවර වීදිය කන්දේ වීදිය ඩී.එස්. සේනානායක වීදිය රජ වීදිය ඔස්සේ වීදි සංචාරයේ කොට නැවත දළදා මාලිගාවට ගෙවැදීමට නියමිතයි. අද රාත්‍රිය අවසන් රන්දෝලි පෙරහැර ගමන් කිරීමෙන් අනතුරුව පෙරහැර ගෙවැදීමක් ඉන් අනතුරුව රකරඬුව ආදාහන මළුව දක්වා වඩම්මන පෙරහැර පවත්වා පෙරහැර කරඬුව ආදාහන මළුවේ ගෙඩිගේ විහාරයේ තැන්පත් කිරීමේ පෞරාණික චාරිත්‍රයක් සිදු වෙනවා. හෙට අලුයම සිව් මහා දේවාල කේන්ද්‍ර කර ගැනීමෙන් ගැටඹේ දිය කපන අත්තේදී දිය කැපීමේ මංගල්‍ය සිදු වීමට නියමිතයි. දිය කැපීමේ මංගල්‍ය අවසන් වූ ආයින් පසුව හෙට දිනේ දවල් කාලයේ දිවා පෙරහැර පවත්වා ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රධාන වාහල් කඩින් ගෙවදීමෙන් ඇසල පෙරහැර මංගල්‍යය පෙරහැර කටයුතු අවසන් වෙනවා. ශ්‍රී දළදා මාලිගාවේ ඇසල පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි මහා පෙරහැරේ සජීවි විකාශය අද රාත්‍රී 10:30 සිට සියත ටීවී ඔස්සේද විකාශය කිරීමට අප සූදානම්. කොරෝනා ආසාදිතින් 8 දිනක් හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 2823 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා. ඊයේ දින මෙරටින් COVID-19 ආසාදිතින් 8 දිනකෝ හඳුනා ගැනීමට හැකි වුණා. මෙම ආසාදිතින්ගෙන් එක්කෙකු ලංකාපුර වර්තා වූ ආසාදිතයාගේ ආශ්‍රිතයෙකු වන අතර ඔහු මේවන විට නිරෝධායනයට ලක් වෙමින් සිටින අයෙකු බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. සෙසු 7 දින එක්සත් අරාබි එමිරාජයේ සිට මෙරටට පැමිණ අය වන අතර ඔවුන්ද මේවන විට නිරෝධායනයට ලක් වෙමින් සිටිනවා. ඒ අනුව මේවන විට රෝහල්වල ප්‍රතිකාර ලබන සමස්ත COVID ආසාදිතින් සංඛ්‍යාව 298ක්. समस्त कोविड आसादितेंगिन पुद्गलिन 2514 दिनकु मेवन विट सुवे लबा रोहल वलिन पिटव गोस्ते बिनवा මධ්‍යහන පුවත් විකාශය අවසන්. තවත් උණුසුම් පුවත් දැන ගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.siyathanews.lk අපගේ වෙබ් අඩවියට යලි කොමෙමු සවස 6ට අපගේ ප්‍රධාන පුවත් විකාශයත් සමගින් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.